පරිස්සමෙන් පටලවා ගන්න නැතුව චිත්ත වීති වලට රූප කලාව පටලවා ගන්න නැතුව තේරුම් ගන්නට පාදක ගන්න. ඒ කියන්නේ හැම දිනාටම ඒ සඳහා හොඳට අවබෝධය තේරුම් ගැනීම වැටහීම ඇති වේවා හැම දිනාගේම යෝනිසෝ මානසිකාරය සති සම්පජඤ්ඤය සිහිය නුවණ විදර්ශනා භාවනාවක් හැටියට වේවා තමයි කියන කාරණා. මේ ප්‍රතිසන්දි සිත හරි බලවත් එක. ඒක මහ පුදුමම එකක්. අපි හිතමු මේ ප්‍රතිසන්දි සිත කියලා. මේ තමයි ප්‍රතිසන්දි සිතක්. දැන් මේක ඇවිල්ලා ප්‍රතිසන්දි සිත දැන් මේ මීට ඉස්සරලා සිටුනේ මොකද්ද? මේක චුති සිත. මේක ප්‍රතිසන්දි සිත. මේ ප්‍රතිසන්දි සිත මේ චුතිය එහා ජීවිතයට අයිති සම්බන්ධතාවයේ කැඩෙනකොට මේ අලුත් ලයින් එකක් අලුත් රූප ටිකක් හදාගෙන මේ රූපය මේ කියන්නේ මේ හිත අලුත් පරිසරයකට ඇතුල් වෙන්නේ නිකම්ම නිකන් කිඳා බහැකු අංශභාගය හැදිච්ච හිතක් නෙවෙයි. නිකන් ගිලා වැටිච්ච පල නැති හිතක් නෙවෙයි. මහා විශාල බලයක් ඔකේ තියෙනවා. මේ හිතේ තියෙන්නේ මේ චිත්ත බලයට වඩා කර්ම බලයයි තියෙන්නේ. අතර මතක තියාගන්න මේකේ තියෙන්නේ ප්‍රතිසන්දි සිතේ තියෙන්නේ චිත්ත බලයට වඩා කර්ම බලයයි තියෙන්නේ. අපි ඒ වුණාට කතාවට කියනවා මේක ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ දිහා මේකටම සිත කියලා කියනවනේ. පොදු නාමය ප්‍රතිසන්දි සිත. මේකේ තියෙන්නේ මේ කර්ම බලයේ වැඩි. මේක අර ඉස්සර වෙලා ජීවිතේ කරපු දේවල් වල මොකක් හරි එන විපාක. මේක විපාක හිතක්. මේකේ කර්ම ශක්තිය හරිය වැඩි. කර්ම ශක්තිය වැඩි නිසා මේකේ ඇති වෙනවා මේකට සමානව ඇති වෙනවා මේකේ බලය නිසා රූප කලාප තුනක්. එකක් තමයි පේනවද නැද්ද? පේනවනේ. දැන් මේකේ මේ ප්‍රතිසන්දි සිත නිසා ඇතිවෙන පළවෙනි රූප කලාපේ මොකද්ද? මේ පළවෙනිම හැදෙන රූපය. මම එක ලියනවා. මොකද්ද? එතන හැදෙනවා මෙන්න මේ ටික. මම එක අකුරයි දාන්නේ. එතකොට අනිත් ටික තේරුම් ගන්න. පඨවි ආපෝ තේජෝ වායෝ කන්ද රස ඕජා රූප 10ක් තියෙනවා මේ. මේකේ තියෙන රූප 10ක්. මේ රූප 10 එකට තියෙන්නේ. මේ රූප 10 ඔක්කොම එකට ගුලියට මෙතියට තමයි තියෙන්නේ. මේවට වෙන් වෙන්න බෑ. මේ රූප 10 හැදෙන්නේ
මොකක් නිසාද මෙන්න මේ ඉතින් නිසා මේවා ඉබේ හට ගන්න ඒවා නෙවෙයි මේකේ ASCII තියෙන ප්‍රතිසන්දි විඥානේ ASCII ප්‍රතිසන්දි හිත ඇතුලේ තිබෙනවා බලයක් ශක්තියක් හැකියාවක් තේනවා ඒ හැකියාවට කියනවා කර්ම ශක්තිය කර්ම හැකියාව කර්ම බලය කියලා ඔන්න ඔය බලයෙන් තමයි මේ ටික හැදෙන්නේ තේරුණා ඒක නිසා මේ මේ රූප කලාපේ මොන එකද ඒ සංඛ්‍යාව මොකෙන් උපන්නේ එකද කර්මයෙන් උපන්නේ කර්මජ රූපයක් දැන් මම මේක මකල පොඩි ඉති දෙනවා දැන් මේක ඇවිල්ලා මෙහෙම දානවා මම මේ දාන ඩොට්ස් 10ක් දැන් මේක රූප කලාපය දැන් මේ තේරුම් ගන්න පුළුවන් මේ 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 ඔක්කොම එකට බැඳලා දින මම මේ තේරුම් ගැනීමට ලිව්ව ඇඳට මේ රූප කලාපය කියලා තියෙනවා 10 මේකට කියනවා මොන රූප කලාපය කියලාද වัตතු 10ක් තියෙන නිසා කියනවා දසකයේ කියලා. හරිද? වัตතු දසකයේ. මේක හැදුනේ මොකෙන්ද? කර්මය. ප්‍රතිසන්දිතයේ තියෙන කර්ම. දෙක. ඊගි තියෙනවා මෙහෙම එකක්. ඊගි තියෙන රූප मेघ तीन रूप दाय मेघट की नाम कद मेघट की नाम खाए दस के खाए दस के हरिणी දැන් කාය දසකේ ඊළඟ එක මෙතනත් තියෙන 10 මේකට කියනවා මොකද්ද අහව දසකයේ කියලා. හරි. දැන් මේකේ රූප කලාප කීයක් තියෙනවද? 10. හොඳට මතක තියාගන්න 10යි කලාපයයි කියන්නේ මොකක්ද? 3යි 3යි. කලාප 3යි. මේ සෙට් එකටම තමයි කලාපය කියන්නේ. කලාප වශයෙන් ගත්තාන් පස්සේ 3යි. එක කලාපයක් ඇතුලේ කීයක් තියෙනවද රූප? 10. 10යි. මොනවද මේ තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය සහ වัตතු රූපයයි. පළවෙනි එකේ තියෙන්නේ වัตතු රූපය. දෙවෙනි එකේ තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය සහ කාය රූපේ. ඒක නිසා තමයි සාදසේ කියන්නේ. මේ මෙතන තියෙනවා තුන්වෙනි එකේ තියෙනවා තනි රූප වෙනයි කලාප වෙනයි මේ සෙට් එකට කියනවා රූප කලාපයක් කියලා. මේ රූප කලාපයක් ඇතුලේ තනි රූප කීයක් තියෙනවද? 10යි. මේකේ තියෙනවා මේක රූප කලාපයක්. ඒක ඇතුලේ තනි රූප කීයක් තියෙනවද? 10යි. මේක රූප කලාපයක්. ඒක ඇතුලේ තනි රූප කීයක් තියෙනවද? 10යි.
මේ ගොඩවල් තුනේ රූප කීයද ඔක්කොම මේකේ තියෙනවා පටවි තුනක් තියෙනවා නේද පටවි තුනක් තියෙන මේ මේකට එකක් මේකට එකක් මේකට එකක් ආපොත්තිය ඇයි වෙනස හේතුව මේ කවදාකවත්ම වස්තු රූපයකට තනින් ඉන්න බෑ ඒ වස්තු රූපය පටවි ආපෝ තේජෝ වායි සෙට් එකක තමයි එන්නේ එතකොට මෙතන මේ පටවි රූපය යම්කිසි උපකාරයක් කරන අනිත් රූපයට හැබැයි ඒ පටවි රූපය මේකට උදව් කරන්නේ නැහැ තේරුණාද මේ මේකේ තියෙන පටවි රූපය උදව් කරන්නේ උපකාර කරන්නේ අල්ලගෙන ඉන්නේ වස්තු රූපයට සපෝට් එකට විතරයි ඒක මේ අනිත් ඒ ළඟින් හිටියයි කියලා අනිත් අය අනිත් තියනා වූ රූපව කලාප වලට වැඩ කරන්න යන්නේ නැහැ ඒක තමයි ස්වභාවය ඒක නිසා තමයි තනි රූපයක් ඒකට අදාළව ඒකට මේ ඒකට වැඩ කරන්න ඒකට වෙන් වෙච්ච රූපයක් හැදෙන්නේ දැන් මේ මේව හැදලා තියෙන්නේ මොකෙන්ද මේ රූප හැදුනේ මොන බලයකින්ද කර්ම බලය මේක ඇස්සේ තියෙන කර්ම බලයෙන් තමයි හැදෙන්නේ කර්ම බලයෙන් තමයි මේවා හැදලා තියෙන්නේ දැන් මේ ටික හැදෙන්නේ පෙරපසු නොවි මේක හැමේ තුනෙන් හැදෙන්නේ පෙරපසු නොවි දැන් ප්‍රතිසන්දි රූපය ප්‍රතිසන්දි හිත හැදෙනකොටම ඒකටම ගෑවිලා හැදෙනවා මේ කරුණ දැන් එතකොට මේ ටික ඇවිල්ලා කර්මජ රූපයි දැන් මම මේක මකනවා මකලා මේ ටික මේ විදිහට කරනවා දහය එක කලාපයක් මේ මේ එක කලාපයක් මේක ඇස්සේ තියෙනවා කීයද 10ක් මේකත් එක කලාපයක් මේක ඇස්සේ තියෙනවා කීයද 10ක් මේකත් එක කලාපයක් මේක ඇස්සේ තියෙනවා කීයද මේ 3 එකද කරා ඕක ඇස්සේ 10 ගොඩවල් 3ක් තියෙනවා දැන් මේ මේක මේ විදිහට හැදුනා දැන් මේ ප්‍රතිසන්දිය කියලා කියන්නේ ඕක දැන් මේ ප්‍රතිසන්දි සිතට ඉන්නක් තැනක් තියෙනවා. එයා ඒකම එනකොට ටක් ගන්න හදා ගන්න. දැන් රූපයක් හැදෙනවා. හැබැයි මේක චිත්ත බලේ නෑ. ඒක කර්ම බලේ. ඊට පස්සේ දැන් ප්‍රතිසන්දි සිත් ඉවර වෙච්ච ගමන්ම හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දෙවෙනි සිතේ ඉඳලා භවංග වෙනවා. ප්‍රතිසන්දි මේක භවංග හිතක්. එතකොට ඒ වෙනකොට හැදෙනවා මෙහෙම එකක් ප්‍රතිසන්දිය ඊට පස්සේ හැදෙනවා දැන් මේ ඉස්සර වෙලා හැදුණනේ මේ මේ ඉස්සර වෙලා කර්ම හැදුණනේ මේක ස්ටාර්ටින් පොයින්ට් එක මේක හැදිච්ච ගමන් මේකේ ප්‍රවෘතියක ඊට පස්සේ හැදෙනවා කියන්නේ දැන් මේ ප්‍රතිසන්දි රූපයෙන් මේ භවංග ප්‍රතිසන්සු ප්‍රතිසන්දි හිතත් එක්ක හදලා දීපෝ මේ කාය භාව වත්තු කියන ඒ රූප ටික එතනින් හැදිලා නිකන් ඉන්නේ නැහැ ඒ චනේ ඉවරෙනුට දෙවෙනි එකේ හැදෙන තව ප්‍රපලාපය ඊට පස්සේ භවංග සිතට අනුපාත. ඊට පස්සේ මේක තව භවංගයක්. එතනත් හැදෙනවා තව රූප. ඊට පස්සේ තව භවංගයක්. එතනත් හැදෙනවා මේ විදිහට. දැන් මේක පරම්පරාවට මේ කාය දසක, වස්තු දසක, භව දසක කියන මේවා පරම්පරාවට පරම්පරාවට මේ හිතක් හිතක් ගානේ මේවා හැදි 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 හැදි
දැනුත් තියෙනවා ශරීරයේ කාය දශක තියෙනවා භාව දශක තියෙනවා වාත් දශක තියෙනවා ඒ කොහෙන්ද අල්ලලා දුන්නේ ප්‍රතිසන්දියෙන් අල්ලා දීපු මේකට කියනවා ප්‍රතිසන්දී රූප කියලා මේවට කියනවා වෙනනම මේ දෙවෙනි එකේ ඉඳලා කියන්නේ වෙනනම මොකක්ද කියන්නේ ප්‍රවෘත්ති පවතින කාලයේ රූප මේක උපදින කාලයේ රූප දැන් තියෙන්නේ අපිට ප්‍රතිසන්දි රූප නෙවෙයි දැන් තියෙන්නේ මොනවද ප්‍රවෘත්ති අරවම තමයි මම තව විදිහකට ලියන්නම් මේක මේක වෙන්නේ කොහොම ලියා ගන්නද තව විදිහකට මම ලියන්නම් මේක හරි දැන් මම ප්‍රතිසන්දි රූප ඊට පස්සේ මේ සිත් වේලියා දැන් මේක සිත් දිගටම පහළ වේගෙන යනවා දැන් මෙතනින් හදලා දුන්න රූප කීයද 3ක් ඊට පස්සේ මෙතනින් හැදෙනවා අය රූප 3ක් මෙතනින් හැදෙනවා රූප 3ක් මේ හැම එකක් අස්සෙම රූපල් 10ක් තියෙනවා කියලා හිතාගන්න මේ ඔක්කොම කර්මජ රූප මේ ඔක්කොම ප්‍රවෘත්ති මේ පළවෙනි එකේ ඉඳලා පළවෙනි එක ඉවරනකොට දෙවෙනි එකේ ඉඳලා පටන් ගන්නවා තව වැඩ දෙවෙනි එකේ ඉඳලා පටන් ගන්නවා තව රූප જાතියක් චිත්තජ රූප පටන් ගත්ත කොයි හරි ඉඳලාද දෙවෙනි එක ඉඳලා මේ හරියට එනකොට කර්මජ රූපත් තියෙනවා චිත්තජ රූපත් තියෙනවා දැන් එනකොට මෙහි පළවෙනකොට උපදිනකොට රූප ඩිංගයි වැඩෙන්න තව වැඩක් කරනවා මම තව මේකට එකතු කරනවා මෙහෙම එකක් ඩොට් තුනක් දාන්න මේක තේරෙයිද නැහැ නෑට වුණොත් එහෙම කරන්න දෙයක් නැහැ ඈ මේක තේරුණාද මේ ගහපු මේ ජරමරේ තේරෙනවා මේක මෙහෙමයි වෙන්නේ. ඒක රූප කලෙ මොනවයක් කරද? මේ එක ඩොට් එකක් කීයක්ද? 10. මේ රූපය කලාපය 3ක් පහළ වුණා. හැබැයි ඒක ඒ වෙලාවේ මැරෙන්නේ. ඒක චිත්තක්ෂණ 17ක් යනවා. දැන් මේ චිත්තක්ෂණ 17ක් යනවා. මේකේ ආව මේ රූපයක අවශ්‍ය කොච්චරක් තියනද? චිත්තක්ෂණ 17ක් කරනවා. දෙවෙනි එකට එනකොට ඉස්සල්ලා හැදිලා තියෙන රූප කලාපේ යයි ඒ වෙලාවේ දෙවෙනියට හැදින්නා වූ රූප කලාප 3යි 2ම එකතු වෙනවා. 6ක් වෙනවා. තේරෙනවද? එතකොට දැන් දෙවෙනි චිත්තක්ෂණයට එනකොට රූප කලාප 6ක් උනේ ඇයි ඉස්සෙල්ලා 3යි ඉස්සෙල්ලා ඔව් පහළ වෙච්ච 3යි අලුතෙන් හටගත්ත 3යි හැබැයි ඉස්සෙල්ලා හටගත්ත ඒ රූප කලාප 3ට ආවසෙ ඩිංග කඩේ
චිත්තක්ෂණ 16 තව තියෙන එක ඒගොල්ලන්ට මෙයාගේ චිත්තක්ෂණ 17ක් තුන්වෙනි එකට එනකොට පරණ චිත්තක්ෂණ ඔව් පරණ චිත්තක්ෂණ මේ සෙට් තුනයි ඊට ඉස්සෙල්ලා පහළ එක එතනදී පහළ වෙනවා වේවයි තුනක් තියෙනවා නේ දැන් පේනව නේද මේ යන්න යන්න වැඩි වෙලා පේනවනේ දැන් මේවා එන්නේ එන්නේ වැඩි වෙනවා ඔය විදිහට මෙතෙන් යනකොට චිත්තක්ෂණ 17ක් ගිහිල්ලා ගියාම මෙයා මැරෙනවා ඒ වෙනකොට මේගොල්ලෝ බෝ වෙලා ඉතින් මේක ඇඟ ගහගෙන ගහගෙන එනවා මේ ලොකු කරන්නේ අනිත් එක තමයි ඒ එකම මේගොල්ලන්ගෙත් වැඩසටහනක් තියෙනවා මේගොල්ලත් කරන්නේ පළවෙනි එකේනා පහල වුණා ඊට පස්සේ දෙවෙනි එකට යනකොට මෙයාගෙමුත් වැඩි වෙනවා දැන් මෙතෙන් යනකොට වැඩි වෙනවා සමානුපාතිකව මේ වගේ රූප බෝ වෙනවා බෝ වෙච්ච ඒවා 17ක් ගිහිලා දැන් මෙතන තාම මලගයක් නැහැ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 තාම මේ රූප කලාවක හැදීගෙන යන මිසක තාම එකක්වත් මැරිලා නැහැ 17 වෙනි එකේ ඉඳලා පටන් ගන්නවා මැරෙන්න පටන් ගන්නවා आहारज रूप දැන් වර්ග කීයක් තියෙනවද එතන? ඔව්. හතරක් තියෙනවා. මේ තමයි කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාර. දැන් ඒ හතරම දැනට අපේ ශරීරයේ තියෙනවා. ඒක නිසා මේ ඉන්දෙන් රූප ප්‍රමාණය වැඩි වෙනවා. මේ රූප වැඩි වුණාට මේ හිතල තිබෙන ඒවා එහෙම එක වතාවකට දෙකක් කරේ එහෙම නැහැ මේක වැටුණාද ඒක හරියටම තැනක් කියන්නේ නැහැ දැන් 17 ඉන්නේ බෑනේ ඈ පළවෙනි චිත්තක්ෂණ 17 තී ඔව් නේ දවෙන්න කියලා ටික නැතු යන්න තමයි ස්වාමීන් වහන්සේ भवांग එහෙම චිත්තක්ෂණ 17 ඒවා නෙවෙයි යන්. ඒ කියනවා කෝටියක් විතර යන දිවෙන. ඒ කෝටියක් විතර යනකොට ඉතින් අර රූප ඇවිල්ලා රූප පැත්තෙන් ගත්තයන් පස්සේ එයා දා චිත්තක්ෂණ භවංග කොච්චර එක ගන්නට ගියා ඒගොල්ලෝ 17 17 වෙනස් වෙනවා. දැන් සෝනිසහන්සේ කියන්නේ කලලයක් හට ගැනීමේදී වැඩිපුර බලපාන ප්‍රතිසංසිතෙන් ගේන
කම් ශක්තියයි චිත්ත ශක්තියයි ඒක අමතරව තමයි අම්මගෙන් ලැබෙන්නේ. ඔව්. එතකොට තාත්තගෙන් ලැබෙන්නේ. ඒ ඔක්කොම තමයි. ඔක්කොම. ඒ කියන්නේ මේ මෙහෙමයි තියෙන්නේ. මේක හරි මේක ටිකක් හරීම හරීම පරිස්සමෙන් තේරුම් ගන්නද පරිස්සමෙන් තේරුම් ගන්නද අපි ලංකාවේ ඉඳලා මෙහෙට ආවනේ නේද ලංකාවේ ඉඳලා මෙහෙට ආවම මේ අපි දැන් මෙහි ජීවත් වෙනවා කියලා කියනවනේ එතකොට මෙහි ජීවත් වෙනවා අපිට මෙහි හොඳයි දැන් අපේ රට මේ පරිසරය ගම පළාත මෙහි කියලා කිව්වට හිටියට අපි එහෙන් එනකොට ගිනාපු ඇඟක් තියෙනවනේ ශරීරයක් ඒ ශරීරයේ තමයි මේ නව ශ්‍රී ලංකාවේ කියන මහ පොළවේ පිහිටුවන්නේ හැබැයි මේ අපි මෙහෙට ආවයි කියලා සම්පූර්ණ නව ශ්‍රී ලංකාවෙන්ම ඔක්කොම ගන්නේ නැහැ අපි ආධාරකේ පමණයි. ඒකට අපිට පොළවේ පය ගහන්න හොඳ ආධාරකයක් තියෙනවා. හැබැයි එහෙම ආවත් අපි කරන්නේ මොකද්ද? මේ පරිසරයේ ඇසුරු කරගෙන අපිම හම්බ කරගෙන යැපෙනවා. මෞපියන්ගේ සහයෝගය නිසා ශරීරවල දෙකී තිබෙනා වූ ස්වභාවය නිසා හැදෙනවා එක්කාසු වෙච්ච අපි කියන එකට යුක්තාණු කියලා නේද අපි ඒකට කියන යුක්තාණු කියලා අපි හිතමු යුක්තාණුක් කියලා දැන් මේක තමයි මේ යුක්තාණු ඇවිල්ලා කෝටි ගණක් තියෙන මෞගේ කුසේ පරිසරයේ යුක්තාණු කෝටි ගණක් තියෙනවා. ඉතින් මේ කෝටි ගණක් තිබුණාට එන විඥාණයට ඒව වැඩක් නැහැ. එන විඥාණයට වැඩක් නැහැ. මේ නව ශ්‍රී ලංකාවේ ගෙවල් දහස් ගණක් තියෙනවා. ඒ ගෙවල් දහස් ගණක් තිබුණාට ඒ ගෙවල් වල කාමර තිබුණාට ඒ දහස් ගණම එන මිනිසයාට වැඩක් නැහැ. එයාට අවශ්‍ය වෙන මොකද්ද? එකගිය. ඒක නිසා ඒ පෙර ජීවිතෙන් එන්නව කෙනාට අවශ්‍ය වෙන්නේ මේ කෝටි ගාණෙන් මේ කෝටි ගාණෙන් එකක් විතරයි. හැබැයි එයා එතන ඇවිල්ලා අඩිය ගහනවා විතරයි. හැබැයි එයා එතන අඩිය ගහලා මොකද කරන්නේ? එයාගේ ගෙනාවු ශක්තියෙන් එකක් මෙතන හදාගන්නවා. නැතුව සම්පූර්ණ ටික මෙහෙන් ගන්නව නෙවෙයි. ඊට පස්සේ මෙතන මෙයාගේ කර්මෙන් හදාගෙන මෙයා මේක බේස් කරගෙන ඊට පස්සේ මේකේ තිබෙනා වූ යුගලිය හදාගන්න. මේක ඇවිල්ලා කර්මජය. හිතලා බලන්න මෙහෙම පියාගේ ශාරීරික රූප හැදෙනවා පියාගේ ශාරීරික රූප හැදෙන්නේ එයා ඒ පියාගේ ශාරීරික රූප හැදෙන්නේ පියා කරපු කර්මයටයි පියාගේ තිබෙනා වූ සිතුවිලටයි තේරුණා එතකොට ඇවිල්ලා ඒක එකක් මවගේ ශාරීරික රූප හැදෙන්නේ මවගේ කර්මයට අනුවයි මවගේ තිබෙනා වූ මේ දෙන්නම එකයිද මේ රූප දෙවර්ගයක් මේ දෙගොල්ලෝගෙම තියෙන රූප වර්ග දෙකක් තුන්වැනි කෙනෙකුට මෙයා එනකොට එන්නේ නිකන් හිස්සති නෙවෙයි එයා එනවා කර්මයක් කරගෙන ඇවිල්ලා මේගොල්ලෝ ආධාර කරගෙන මෙයා වෙනම එකක් හදාගන්න. පටලව ගන්න හොඳ නැහැ. මේ දෙම් බෞද්ධයන්ගේ සහයෝගී භූමියක් හැටියට පාවිච්චි කරනා මිසක
භූමියක් හැටියට අර ආධාරයක් හැටියට දැන් අර මෙහි තිබෙනා වූ මෙහි තිබෙන දේවල් අපේ හැටියට ඉන්නේ උයාගන්න නේද මොන දේවල් වුණත් අපේ හැටියට තමයි උයාගන්න මේ ඒ මොන නම් දැම්ම ඒ වගේ මේ ඇවිල්ලා මෙයා මේව ආධාර කරගෙන ඊට පස්සේ මෙයා හදා ගන්නවා තමන්ගේ රූපය ඒ තමයි මේ කර්මජ රූප මේක ගන්නේ සමහර අවස්ථාවලදී තියෙන මෙහෙම එකක් සමහර අවස්ථාවලදී මේ මේ අර මෞතුමිය මෞතුමිය සමහරලාට මෞතුමියගේ රූප බලවත් සමහරලාට පියතුමාගේ රූප බලවත් ඒ මෞතුමියගේ රූප බලවත් වුණාන් පස්සේ මෙයා ටිකක් සාමාන්‍යයෙන් දුර්වල කර්ම ශක්තිය නම් ඒ දරුවා මව්ගේ හැඩය ගන්න සමහර වෙලාවට පියතුමාගේ රූප බලවත් මෞතුමියගේ රූප ඒ තරම් ශක්තිමත් නැහැ මේ ඉනේ කිනත් ඒ තරම්ම නිකන් සිල්වර පහේ කර්මයකින් එන්නේ එතකොට වෙන්නේ මොකද්ද එයාගේ රූපය වැඩිය බලපාන මොකෙන්ද පියාගේ රූප පියාගේ හැඩය ගන්න අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා ඒගොල්ලෝ නිකන් ඔය නිකන් මේ දෙල් පොල් ගැට කොලස් කියලා අරය එහෙම නෙමෙයි හොඳට එනවා හොඳ චීස් බටර් වගේ කර්ම ඉගෙන ගන්නවා ඒ එහෙම ආවන් පස්සේ ඒ එන දරුවා අම්මා වගේ නෙවෙයි තාත්තා වගේ ඔන්න ඔහම යෝගතියේ ඒක නිසා හැම වෙලාවෙම අසමහත් දන්නවා හැම වෙලාවෙම නිර්ණය කරන්න බෑ මේ ඇයි මෙයා මේ වුනේ කියලා ඇයි අර අර පවුලේ ඉක්ිනා ඇයි ඒ අම්මා වගේ වෙද්දි ඇයි මෙයා පියා වෙන්නේ මොකද කියලා කියන්න බෑ එතකොට මේ සාමාන්‍ය දෙන්න වගේම නෙවෙයි සමහර ඒක නිසා මේකේ තියෙනවා හරිම විදි අපි හැම එක්කෙනාගේම කර්මය හරිම වෙනස්. යාබ්‍රේ දැන් ජීන්ස් එන්නේ කොතනින්ද? අම්මගේ තාත්තගේ. ජීන්ස් තියෙන්නේ මෙහි. ජීන්ස් තියෙන්නේ ඒගොල්ලන්ගේ රූප කලාපවල. ඒක තමයි උඹවන්ස කිව්වේ. රූපේ කියලා. ඔව්. ඒ විතරකුත් නෙවෙයි. ඒ විතරකුත් නෙවෙයි. තව තියෙන දැනට හොයාගෙන තියෙන්නේ ක්‍රොමසෝන් කවුන්ටින් එක තමයි ක්‍රොමසෝන් කවුන්ටින් එක තමයි දැනටම හිතන්නේ අඩියටම කියලා තියෙන්නේ ක්‍රොමසෝන් වල යට අඩුවේ තියෙන ජීන්ස් එක ආ ජීන්ස් නේ ක්‍රොමසෝන් වල අඩු පොඩි ඊට රූප කලාප කියලා ගත්තන් පස්සේ තවත් තිය ජීන්ස් එකක් පෙන්වන්න පුළුවන් නම් ඊටත් වඩා අඩුයි රූප මේක ශක්ති විශේෂයක් විතරයි ඔන්න ඔය විදිහටයි මේකේ වැඩසටහන සිද්ධ වෙන්නේ. ඉතින් පිනින් ගුණින් ධර්මයෙන් වැඩුණයින් පස්සේ හැම වෙලාවෙම හිස් අතින් යන්න හොඳ නැහැ තැනකට. හැම වෙලාවෙම ඒගොල්ලන්ගෙම යැපිලා දෙමව්පියන්ගෙම යැපිලා ඉන්න ඕනේ කියලා එහෙම යන්න හොඳ නැහැ. ඒ කමක් නැහැ ඉතින් ලෝකේ මව්පිය දෙපළක් නැතුව ඉතින් මනුස්ස ලෝකේ ඉපදින්නේ නැහැ. ඔහොම කලාතුරකින් කෙනෙක් තමයි උපවාසිකේ නැත්තම් සාමාන්‍යයෙන් උපදින්නේ දෙමව්පිය දෙපළක්. එතකොට ඒගොල්ලන්ගෙම හැම වෙලාවෙම සහනාධාර මත යන්න හොඳ නැහැ. අපිට තියෙන්න ඕනි දානි දීලා සිල් රැකලා භාවනා කරලා හොඳ දේවල් කරපු අපි පුණ්‍ය ශක්තිය ධර්ම ශක්තිය අපිට තියෙන. එතකොට ඇවිල්ලා මොනවා වුණත් ඒකේ හරියනවා. සමහරට මේ එනේ කිනාගේ කර්ම ගිහිල්ලා පය ගහපු තැන ඉඳලා එයා මේතෙන්ට පාත් වුණාද ඒ විලාගෙ ඉඳලා මේගොල්ලන්ගේ රස්සාවට නැති වෙනවා කන්නත් නැති වෙනවා එහෙම තියෙන ඉම්පැක්ට් තියෙනවා අනිත් පැත්තත් තියෙනවා හොඳ මේක එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ දෙමෝපියන්ගේ තියෙනකොට ලාගේ තමයි ඒගොල්ලන් කර්ම ශක්තිත් වෙනවා බලවත් වුණාන් පස්සේ තරාදිය බර වෙන පැත්තක් තියෙනවා. දැන් අර කර්මෙ මෙහෙම එකක් තියෙනවා. මෙතන විශේෂයෙන්ම බලපාන්නේ කිට්ටුම එක්කෙනා තමයි අම්මා. අම්මා ඊළඟට දුරින් ඉන්නා එක්කෙනා තමයි තාත්තා. දරුවාට කිට්ටුම එක්කෙනා තමයි අම්මා. මේ දරුවාට කිට්ටුම උනායින් පස්සේ මේ අම්මට හරියට බලපාන්නේ.
මෙයාගේ පුණ්‍ය ශක්තිය අඩු නම් අම්මට කන්න නැති වෙනවා. අර ආනන්ද සිටුවරයා බල්ලෙක් නෑ එතුදුනානේ මේ බොහොම දුප්පත් වෙලා සැඩුල් පවුලක ඉපදුනා. ඒ ඉපදුනාට පස්සේ ඒ අම්මට ඉපදුන දාදලා හිඟවන් හම්බුනේ නෑ කියලා. රෝසක සෝස. ඈ රෝසක රෝසක කියලා නේ පත්මක් දාන්නේ ලැබුණේ. ඒ ඇවිල්ලා හාමුදුරු කෙනෙක්. අර දරුයි. දරුවෙක් ඒ අම්මට හම්බුනේ නෑ. කෑම හම්බුනේ නෑ. ඊට පස්සේ පිරිසෙන් ඒ දරුවා හම්බ වෙච්ච දවසේ ඉඳලා තමයි එහෙම උනේ කියලා පිරිසෙන් අයින් කරා. එදා ඉඳලා පිරිසට කණ්ඩ හම්බ වෙනවා අම්මට හම්බ වෙනවා. ඊට පස්සේ අම්මා දරුවා අයින් කරා. ඊට පස්සේ අම්මට හම්බ වෙනවා මෙයාට හම්බ වෙනවා. කර්මය ওই විදිහයි. ඒක සමහර අවස්ථාවලදී කර්මය විස්තර කරන්න හරි අමාරුයි. යම්තරම් ප්‍රමාණයකට කර්මය විස්තර කරගන්න පුළුවන් දැනගන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ බෑ. කර්මය කර්මය කියන එක නියම් කිසි තැනකට කියලා නවතින තැන් තියෙනවා. වැඩි වෙන තැන් තියෙනවා. සමුන්දාජ අනිත් පැත්තටත් වෙන්න පුළුවන්. ඒතකොට අම්මට දැන් තරහ යනවා නම් වගේ ඒ එතකොට එයාගේ සිතුවිලි වලින් අර මේ අර එයා විනාපව වෙනස් කරන්න පුළුවන්. වෙනවා වෙනවා. එහෙමත් පුළුවන්. දෙපැත්තටම නෙවෙයි. පුළුවන්. ඒ කියන්නේ දැන් දැන් මාතෘත්වයේ ප්‍රීතෘත්වයේ මෙහෙම රූප හැදුනට පස්සේ ඒ එන්නව කෙනාගේ කර්ම ශක්තිය තියෙනවා නම් හොදට ඊට පස්සේ මේගොල්ලන්ට හරියට මේගොල්ලන්ට සම්පත් වැඩි වෙනවා ඉඩකඩම් වැඩි වෙනවා ඒ දුන්නු කීර්ති ප්‍රසංසා වැඩි වෙනවා පිළිගැනීම වැඩි වෙනවා එහෙම තියෙනවා දැන් මෙයා සමහර ලාට මේ මෙයා ඉපදිච්ච ගම මෙයාට අයිති ඉඩකඩම් අරව මේවා සීයලා ආත්‍රලා ලියනවා අල්ප උපදින්නා වූ කෙනාට මෙහෙමයි අර පොඩි කෙනාට මෙහෙම මෙහෙමයි කියලා ඉඩම් වෙන් කරනවා ඊට පස්සේ සමහර වෙලාවට ඔය මේ ළමයින්ගේ ඔය ආච්චි අම්මලා කිරි අම්මලා සීයලා ඒගොල්ලෝ කරන්නේ මගේ මේ චේන් පොට මම මෙච්චර කල් මොනුගුරේකට දෙලා තමයි දුන්නේ ඒක නිසා මෙන්න මේක දුවේ පුතේ කියලා ඒක දෙනවා ඉතින් මේ ඇවිල්ලා මෙයාගේ වාසනාව මෙයාගේ ශක්තිය වෙනස් කරන්න ඇත්තට බලාගෙන ගියොත් එහෙම මෙහි ආපු අය ඔක්කොම අනුන්ට ගෙවල් හදලා ගෙවලා යනවා. අංගායතර මෙහි ආපු අය අවුරුදු 140 ඔය අනිත් අයට ගෙවල් හදලා අනිත් අයට ගෙවලා උදේ ඉඳලා හැන්දෑවට වැඩ කරලා අර ගෙවලා 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 ආනාත මාළු නිවාසයක ඔය යනවා. ඒක තමයි තියෙන්නේ. හැටි ඒක තමයි. මේ දෙමව්පියෝ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ හවුසින් එකක් නේ. නිකාම්ම නිකං තවත් කෙනෙකුට මේ ලෝකයට එන්න එක්තරා විදිහක මාර්ගයක් වුණා. හවුස් එකක් වුණා. විතරයි ඒ නෑ. ඊට පස්සේ අර හිතේ තියෙනනේ මම ආයනේ කියලා ඒක මත ඉතිහාසික ඇත්ත වශයෙන් බැලුවොත් එහෙම අපිට වුණෙත් එහෙමයි. අපේ දෙමව්පියන්ට උනේත් එහෙමයි. ඊට පස්සේ ළමයින්ගෙන් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තව තැනකට යනවා. ඊට පස්සේ එතන ආයෙත් පස්සේ
අම්මා හරි තාත්තා හරි වෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ ආ ඊට පස්සේ දැන් මෙහි භාගයක් ගෙවලා ගියක් භාගයක් ගෙවලා ඉතිරි ටික ගෙවා ගන්නට අනිත් අයට දීලා තව තැනක උපදිනවා ඊට පස්සේ එතන ඉඳලා ඊට පස්සේ ඒක පටන් ගන්නවා එරි ඔය වගේ ගෙව ගන්න තරගී දැන් ඔය කිව්වේ ප්‍රතිසන්දියකදී රූප හැදිලා වැඩි වෙවි යන්තා දැන් තව එකක් තියෙනවා මේක ටික තේරුණාද දැන් මම මේ රූප ටික ඔක්කොම එකට කරනවා දැන් මේ දැන් ශරීරය අපි හිතමු දැන් ශරීරය දැන් වැටුණයි කියලා දැන් මේකේ හැම જાතියම රූප තියෙනවා දැන් ඔක්කොම මේවා මේ මෙහෙම ගිහුවන් පස්සේ තමයි ඔබ තේරෙන්නේ දැන් මේ හැම එකෙම දැන් මේකේ තියෙනවා චිත්තජ රූප තියෙනවා කර්මජ රූප තියෙනවා චිත්තජ රූප තියෙනවා අනිත් එක ඍතුජ රූප තියෙනවා ආහාරජ රූප තියෙනවා ඉතින් මේ හැම වර්ගයේම රූප දැන් මේ සම්පූර්ණ දැන් තිබුණ දැන් මේ මේ බොඩි එක දැන් හැදිලා තියෙනවා දැන් මේ බොඩි එක හැදුනට පස්සේ ටිකක් මේක එක්තරා විදියකට විකාශනය වෙන්න ටිකක් ලොකෝටි විකාශනය වුණාට පස්සේ මේරුවාට පස්සේ ඒ මෝරගන ආවන් පස්සේ තමයි තව දැන් ඉස්සෙල්ලා කීයක් තිබුණ රූප කලාප තුනක් එකක් මොකද්ද පත්තු රූපය අනිත් එක කාය රූපය අනිත් එක භාව රූපය ඔය කාරණා තුන තිබුණා දැන් මේ වැඩි වේගෙන එනකොට ඊට පස්සේ යම් අවස්ථාවකදී හැදෙනවා චක්කු දසකේ කියලා හැදෙනවා චක්කු දසකේ එතකොට වෙන්නේ මොකද්ද පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණය ගන්ධය රසය ඕජාව ජීවිතින්ද්‍රිය සහ චක්කු රූපය හැදෙන. එතන කීයක් තියෙනවද? 10. ආන්න එකට කියනවා චක්කු දසකේ. දැන් චක්කු දසකේ. ඊට පස්සේ ඒ එකම හරි දවස් දෙක හෙට මෙහෙට වෙලා හරි හැදෙනවා. සෝත දසකේ සෝත දසකේ ඊට පස්සේ හැදෙනවා දැන් කන් හැදෙනවා ඊට පස්සේ ගහන දසකේ හැදෙනවා ඊට පස්සේ හැදෙනවා ජීවහා දසකේ ජීවහා දසකේ මේවා මොනවද? චිත්තජද්ද කර්මජද්ද. මේවා කර්මජද්ද. දැන් කීයක් තියෙනවද රූප කලාප? 1යි 2යි 3යි මේ ටික තමයි ඉපදීදී ඉපදිනකොට හැදුනේ. ඊට පස්සේ හැදෙනවා 4යි 5යි 6යි 7යි. දැන් කීයක් තියෙනවද? 7ක් තියෙනවා. රූප වර්ග 7ක් තියෙනවා අපි. ශරීරය. දැන් අපි කියමු විදර්ශනා භාවනා කරනවා කියලා. දැන් මේ රූප ඔක්කොම දැන් මේ ශාරීරික ඔක්කොම පටලැවිලා නිතියේ එකට මිශ්‍ර වෙලා එකට ඇතිලා පටලැවිලා මිශ්‍ර වෙලා සම්මිශ්‍රණය වෙලා නිතියේ දැන් මේ රූප අදින් අපි භාවනා කරනවා භාවනා කරනකොට මේ පටලිච්ච පටලැවිල්ල අරගන්න පුළුවන් හරියටම හොඳට භාවනාව දියුණු වෙලා ඒ කියන්නේ භාවනාව හොඳට දියුණු වෙලා ආවන් පස්සේ මේවා එක එක වෙනම අල්ලන මේ රූප ඔක්කොම එක එක රූප කලාප වෙනවා මේ සමාධියත් එක්ක මෙයාට පේනවා මෙන්න මේවා ඇවිල්ලා මේ කියනා රූප ඇවිල්ලා වත් රූපය මේවා කාය රූපය ඔය විදිහට එක 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 යාට මේ හොඳට දැర్శනේ නේද කාය දශක කාය දශක දශකේ වස්තු දශකේ
මෙහෙමයි පේන්නේ. දැන් මේ මේ ටික තේරුණානේ නේ. මම අර පේන ටික දැන් ඊට පස්සේ කියන්න. ස්වාමීන් වහන්සේ සිරුවත් කුමාරයන්ට දෙන වෙලාවේ මහමායා දේවිය එතකොට ඒ කුමාර බලව සිදින් බලව එහෙත් කුමාර බලවත් හින්දා මහමායා දේවිය කරුණු දෙකක් තියෙනවා. කරුණු දෙකක් තිබෙනවා මේ මේ ලෝකය බබළුවා. මේ ලෝකයට සත්‍ය විවෘත කර. නිවන් මඟ හෙළි කර. ලෞතුරා බුදුවර. මේ සක්වලේ පිටසක්වලේ දසදහසක් සක්වල වලින් දෙවියෝ බ්‍රහ්මයෝ ඇවිල්ලා වඳින පුදන ශ්‍රේෂ්ඨ දරුවෙක් ප්‍රසූත කළාම ඒ මෞතුමිය වැඩි කල ඒ ආත්මයේ ඉන්නේ එහෙම බෑ. හේතුව එයා වන්දනීයයි. එයා වන්දනීයයි පූජනීයයි අමරණීයයි. ඒක නිසා ඉතා ඉක්මනින් ඒ කරපු ලෝක සේවා වෙනුවෙන් එයා ඉතා ඉක්මනින් එතනින් අයින් කරා. ඒක ලෝක ධර්මය. ඉතින් ස්වාමීන් වහන්සේ මහමාදේවි කුසලයක් විතර පරිසම් දුන්නේ. කුසලයක් පරිසම් දුන්නා ධර්මයක් විපා ධර්මයක් වැඩ කරනවා. අනිත් එක මෙහෙම එකක් තියෙනවා. මේ ලෝකේ ඉන්නේ මිනිස්සු අමුතුයි. අමුතු සිතගියාවක් තියෙන අමුතු ප්‍රාර්ථනා තියෙන. මේක තමයි තුසිත දිව්‍ය ලෝකේ. තුසිත දිව්‍ය ලෝකේ එකතු වෙනවා දෙවියෝ බ්‍රහ්මයෝ මේ ගොඩාක් එනවා. එතකොට බෝසත්ත්වයන් වහන්සේ මෙහි වැඩ ඉන්නවා තුසිත දිව්‍ය ලෝකේ. ඇවිල්ලා මේ සමූහය බෝසත්ත්වයන් වහන්සේට ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ උපදින්නේ උපදින්නේ කියලා ආරාධනා කරාම බෝධිසත්වයන් වහන්සේලා ඔය ආවාට ගියාට මේ ආරාධනා පිළි අරගෙන අයම් කියලා එහෙම පටන් ගන්නෑ. විමසලා බලන ගතියක් තියෙනවා. මේ කිව්වට මේ මට ගැළපෙන පරිසරේ තියනවාද කියලා. ඊට පස්සේ බෝධිසත්වයන් වහන්සේ මෙහි ඉඳලා බලනවා කොහොමද මේ මනුස්ස ලෝකේ කියලා. බලනකොට එනවා ඉන්නවා රජ කෙනෙක් හරීම සිල්වන්තයි ගුණවන්තයි ධාර්මිකයි පිරිසිදුයි එතුමා සුද්ධෝදන. සුද්ධෝදන රජතුමා බලනකොට මේ මහමායා දේවියත් ඉන්නවා. සිල්වන්තයි ගුණවන්තයි යහපත් හැබැයි වැඩිකල් ජීවත් වෙන්නේ. මම තව තියෙන්නේ මාස 10යි දින 7යි එතුමේ ජීවිතේ. මේ මේ මෙහෙ තුසිත දිව්‍ය ලෝකෙට පේනවා. තමයි මම ඉන්නේ අවුරුද්ද වැඩිම වුණොත්. කියන්නේ ඉන්නේ මාස 10 දින 10. උපදුනට මේ කියන්නේ ඒක බලන්න. බලලා ඊට පස්සේ මේ දැන් ටයිම් එක ඊට පස්සේ බැලුවා දේශේ කොහමද කියලා. මේ මිනිසුත් කලබල නැහැ බොහොම හොඳයි. ඊට පස්සේ දීපේ බැලුවා දේශේ බැලුවා අම්මා බැලුවා තාත්තා බැලුවා වයස බණුට වයස කීයද මිනිසුන්ගේ 120යි. ඉතින් ඕකත් බලලා දැන් තීරණය කරා යන්න. දැන් ඔක්කොම හරි කියලා එහෙම පටන් ගත්තේ නැහැ. ඊට පස්සේ බලාගෙන හිටියා. බලාගෙන හිටියේ මොන දවස වෙනකල්ද? පුරපසරස්සක් හොය වෙන කල් හිටියා. ඇයි පුරපසරස්සක් හොය වෙන කල් හිටියේ? ඒකට මේගොල්ලෝ මේ මනුස්ස ලෝකයේ මිනිස්සු එදාට සිල් ගන්න. සිල් අරගෙන හොඳට පිහවස් සමාදන් කරලා අදිෂ්ඨාන කරගෙන හොඳට ඉන්නවයි කියලා දන්නවා. නික්ලේසි උත්මේ කෙනෙකුට ආන්න ඒ වගේ දවසක් වල තමයි එන්නේ.